SLTJ කියලා සංවිධානයක් ඒ සංවිධානයේ නායකයෙක් ඇටියෙන තමිල් නාඩුවේ ඉන්න පීජේ සේනුලාබ්දීන් කියලා කෙනෙක් මේ රටට 2005 එන්න ගත්තාම එයාව රටෙන් person of non grata කියලා එයාව රටෙන් අපි පැන්නුවා. එයාට කිසිම රැසීමක් මේ රටේ කරන්න දුන්නේ නැහැ. ඊශ්‍රායෙල් ඉන්ටර්සෙක්ෂන් එක මේ ලංකාවට ගෙනාවට පස්සේ මුස්ලිම් අතර ප්‍රශ්නයක් ඇතිකරන ඊශ්‍රායෙල්ගේ ප්ලොට් එකක්ද දන්නේත් නැහැ. මේ රජය එයාව ආපහු ලංකාවට ගේන්න අනුමැතිය දීලා තියෙනවා. ඒකේ විශේෂ දෙයක් තමයි ඒ SLTJ එකෙන් තමයි ප්‍රකාශ කරේ බුදුහාමුදුරු මිනිමස් කෑවයි කියලා. ඒකට විරුද්ධව අපි කතා කරුවා. එද සිංහල ජනතාවට වෙනුවෙන් අපි කතා කරුවා විතරක් නෙවෙයි. අපි උසාවියට නීතිඥවරේ දාලා මේක මුස්ලිම් ජනතාවගේ මතය නෙවෙයි. ඒ විදිහට අන්‍යෝන්‍යතාවෙන් සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අපි එකට ජීවත් වෙනකොට මේ වගේ කාලකණ්ණියෙක්ව මෑයි සල්මන් රුසීවයි ගේන්න එපා කියලා මුළු ලෝකෙම කියනකොට මේ රටේ මේ අලුත් යාපාලන ආණ්ඩුවෙන් මේක ඉන්ටෙලිජන්ස් එකෙන් ජනාධිපතිතුමාටත් කියලා දිනවා අගමැතිතුමාටත් කියලා දිනවා ඊයේ මම රවි කරුණාණන් ඇමතිතුමාටත් කිව්වා මෑව පර්සන් නොන් ග්‍රාටා කියලා මේ රටෙන් පන්නපු පීජේ සේනුලාබ්දීන්ව එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුවෙන් ගේනේ ගැන මුස්ලිම් ජනතාවගේ විරුද්ධතාවය මේ වෙනකොට සංවිධාන කීපයක්ම අගමැතිතුමාට ලිපි ලියලා ඉවරයි. වහම මේක නවත්තලා මුස්ලිම් ජනතාව සිංහල ජනතාවත් එක්ක තියෙන අන්‍යෝන්‍යතාවය එකමුතුභාවය මේක ආරක්ෂා කරන්න ඕනේ. මේගොල්ලෝ මේ සංවිධානය කරලා 8 වෙනිදාට සුගතදාස ඉන්ඩෝ ස්ටේඩියම් එකත් බුක් කරලා තියෙනවා. කවුද බුක් කරලා දුන්නා? කවුද මේවට අනුමැති දුන්නා දන්නේ නැහැ. මුස්ලිම් දෙපාර්තමේන්තුවෙන් උත් ඒකට අස්සම් කරලා අප්‍රූවල් එකක් දීලා තියෙනවා. මේක සමස්ත මුස්ලිම් ජනතාවම විරුද්ධව ඉන්නවා. වහම රජයක් ඇටියට මේක නවත්තලා එයාගේ වීසා කැන්සල් කරලා මේ රට ආරක්ෂා කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. මේ පීජේ සේනුලාබ්දීන් ගෙනාවන මේ රටේ යන විනාශය මේ රට තුල තියෙන ප්‍රශ්න වැඩි කෙරුවා නම් මේ රනිල් වික්‍රමසිංහ රජය සහ පොලිසිය වග කියන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.